සියලු ගුණයට නිධානය බුද්ද රත්නය නමාමි සියලු සිත් සුපහන්කලාව ධර්ම රත්නය නමාමි ලෝකයට පින් කෙතක් බඳු සංඝ රත්නය නමාමි සියලු සිත් සත් උතුම වේවා ත්‍රිවිධ රත්නය නමාමි තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ උතෝ භයංති ආසාවෙන් සෝකය ඇති වෙනවා ඒ සමගම භීතිය ඇති වෙනවා ආසාවන් නැති කළ හොත් පනවා සෝකය බිය දෙක නැති වී යනවා ආසාවෙනි අරමුණු ඇතිවන්නේ ඒ අරමුණු වල අපි පැටලෙන්නේ විටෙක බිය කියාලි දුක් ඇතිවන්නේ එනිසයි මෙය නැති කළ යුතුවන්නේ නොමදන්නාකාමීන් වරදෙහි පැටලෙන්නේ කලවරදට පසුවයි අපි ලත්වන්නේ දුක් දෙන වැරදි නොම කෙරුවොත් මිනිසුන්නේ නැසිත්නවලට පීඩාවක් ඇතිවන්නේ නිතරම වැරදි කෙරුමට සිත දඟලනවා දහමට වඩා අදහමහා එක් වෙනවා එනිසා මිනිස්කම ලෝකෙන් නැති වෙනවා වරදින් දුක් විඳ හැටි දැන් කියවෙනවා ලත වෙන විටදි නොලැබෙනවා සනාවට බෙහෙත කිබුදු දාම හිත් වේදනාවට එකඟව තාතාගත අනුසාසනාවට දෙසවන් දෙන්න කවිබාන
දේශනාවට පිනතුනි ආස්සාවත් තණ්හාවත් නිසා තමා අතරැඳි සියල්ල විනාශ වෙනවාසේ තමනට යම් දෙයක් ලැබෙන්නට තිබෙනවා නම් අන්නේ දෙයක් අහිමි වෙන බව කියනවා මේ සනාතන ධර්මය අපට උගන්වන අපූර්ව වූ කතාවක් අද ඔබට මා කියන්නට බලාපොරොත්තු වන් ඒ ඔබ අප හැම දිනම දන් අපි හැම දිනාටම පුරු පුරුදු ස්වර්ණහංස ස්වර්ණහංස චාතක කත පින්නතු යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත මහරජතුමා රජකම් කරන කාලේ අපම බෝසතාණන් වහන්සේ එක්තරා දුප්පත් බමුණු නිවහනක ජීවත් වුණා අනේ බමුණානන්ටත් ඒ බැමිණිය දූන් තුන් දෙනෙක් ඉපදුනා පිනතුනි මේ දූන් තුන් දෙනා ලොකු මහත් වෙන්න කලින් මේ ආදරබර පියතුමන් හදිසියෙම වියෝවටපත් වෙනවා පවුලේ සියලු බරයිසුලුව මේ තාත්තගේ වියෝහමුවේ වැළපෙන අර ආදරබර අම්මා තමන්ගේ පුංචි දරුවන් තුන් දෙනා දූන් තුන් දෙනා තුරුළු කරගෙන එදා මෙසේ හනන්න වැළපෙන්න පටන් අපේ එතනින්නද ස්වර්ණහංස ජාතකය ආරම්භ කරා දරුවනේ පියතුමා මැරුණා ඉතින් මොනවා කරම්ද නුඹලාගේ බර තනිව අම්මා කෙල්ලේස නම්මාද දරම්දෝ ඉතින හිඟමනට වත් යමු අපි කෙසේ බඩ කට රකිම්දෝ නොමැත පිලිසරණක් අපට දරුවනි මොන්නවා කරම්දෝ පියා නැති විට අසරණයි අපි දියණියොම තුන් දෙනෙකි ඉන්නේ මේ හතර දෙන හතර පොළකට උදේ බැලමේ පිනිස යන්නේ සොත්චම කිමේ සෙව් දෙනාටම හවස වැටුපක් විලස දෙන්නේ දවසටම එක වේලක් යමේ සෙව් දෙනා ඇත්තටම කන්නේ බෝසතාණෝ පරලොවට ගොස ස්වර්ණහංසව උපන්නේ පෙර භවයේ දැන ගැනුමේ ඥානය පෙර පිනින්මය ලබන්නේ බිරිඳ සහ තම දුන් තිදෙනා දුක් විඳින බව දකින්නේ ඔවුන් හට උපකාර වන්නයි බෝසතාණෝ සිතන්නේ මගේ මීරන් පියාපත්නවල ඉහළ වටිනා කමක් තිබෙනවා අනේ පෙර ජාතියේ අඹුදරු ගෙයින් ගෙට බැල මිහිද යතිනවා ඔවුන හට පිලිසරණ වෙන්නට යුතුකමක් හදවතට දැනෙනවා
රන් පියාපත බැගින් දුන්නොත් ඔවුන්ගේ කුස කින්න නිවෙනවා පිනතු පිනතු අපි හැමදාම කතා කරන්නේ මව්ගුණ එහෙම වුණත් බලන්න පිය සෙනෙහසක මහිම එදා මේ බමුණානන් මිය පරලව ගිහිල්ලා තෞතිසාවේ ස්වර්ණ හංසයෙක්ව උත්පත්තිය ලබනවා පිනතුනේ ඒ විතරක් නොවේ පෙර භවය දැනගැනීමේ ඥාණය ඒ කියන්නේ ජාති ස්මරණ ඥාණය මේ ස්වර්ණ හංසයාට පහළ වෙනවා අන්න ඒ වෙලාවේ ස්වර්ණ හංසයා බලනවා තමන් ජීවත් උනේ කොහෙද කියලා ඒ වෙලාවේ ඔහුට දැනගන්නට ලැබෙනවා අර බමුණු නිවහනේ තමන්ගේ දූන් තුන් දෙනා ගෙන්ගෙට බැල මෙහෙවරකම් කරමින් ජීවත් වෙන ආකාරය බලන්න පින්නතුනි පිය සෙනෙහසක මහිම මේ ස්වර්ණහංසයා අර තමන්ගේ දූන් තුන් දෙනාටයි ස්වාමි දියණියටයි පිහිට වෙන අදහසින් එදා අර බමුණු නිවහනට පියාඹලා මේ පැල්පතේ පිලමත වහා සිටිනවා එවෙලේ මේ ස්වර්ණහංසයා දකින දූන් තුන් දෙනා ස්වර්ණහංසයා ළඟට ඇවිදින් එදා මෙන්න මේ විදිහට යමක් විමසන රන්වන් පෑය උතුරන රන් රුවට සම හංසය අපේ ගේ පැලට ආ කරුණු කිම වියට යක් නොමැත මේගේ ඇතුලේ බීම හරි අසරණයි හංසයෝ අපේ ගෙදර සැම රන් හංසයෙකු ඌයමි පෙර බවේදිම පෙරපින් නිසා සංපත් හිමි උනා හැම දියණිය නුඹලාගේ පෙරපිය තුමා මම ලත වෙමි විඳින දුක දැක හැම වෙලාවෙම අඩියක් පාමන ඇත බැලුවාම පේනෙන දිගින් පියාපතක් ගලවමි මම සිරුර අගින් තබමින් නැවත එන්නේ මියේය ඔබගේ ළඟින් දෙන්නෙමි පියාපත එක සතියකට බැගින් ඒවා විකුණමින් හැක මිල ලබන්න එතකොට ඕනි නැහැ ඔය දුක් විඳින්න අම්මා සමග සතුටින් කල් ගෙවන්න මගේ දියණියනි සැනසීමෙන් වෙසෙන්න පිනතුනි දැන් සතියකට එක රන් පිහාටුව බැගින් මේ නිවහනට ස්වර්ණහංසය ඇවිදින් කලලයක් ඒවා විකුණලා ජීවත් වෙන දූන් තුන් දෙනා පිනතුනි දැන් රාජකුමාරිකාව වගේ ලස්සන දැන් ඔවුන් ඉතාම යහතින් හොඳින් මේ නිවහනේ ජීවත් වෙනවා අන එහෙම ජීවත් වෙන කාලේ ආයිත් දවසක් අම්මා මේ දරුන් තුන් දෙනාට කතා කළා මා ඔබට මතක් කළානේ ආස්සාවත් තණ්හාවත් නිසා තමා අතරැඳි සියල්ල විනාශ වෙනවා සේ
තමනට යම් දෙයක් ලැබෙන්නට තිබෙනවා නම් ආන්න ඒ දෙයත් අහිමි වෙනවා. ආන්න ඒ සනාතන ධර්මයේ උගන්වන කතාවයි අද අපි මේ ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ. පින්නතු අර අම්මා ආයිසරයක් දූන් තුන් දෙනාට කතා කරලා අලුත් අදහසක් ඉදිරිපත් කරනවා. අපි බලමු අම්මගේ අලුත් අදහස මොකක්ද කියලා. पेर भाव ये दी मागे सेमियाओवात में भाव ये दी तीरिसनाय एक मन कोट आपी तन्वात भीमट तरुव निहारी उव मनाय अम्मागे सीत वियरु वेलायत नलियन रुदु काल पनाय निम्नति आसावत तान्हावत एयत मिसे सीत उनाय दियनिवरुनि मागे लांगटम एनु मैन करुणाक थियनवा कियान ओ नैने आपे ताव दुरतात दुख विनिमिन हालज केवान ओयति देनाटम समियान सामगीन होंद जीवित याक गेवान तीपे उपायाक इक्मान करला तनवात वन्नत सितान मुकटद अम्मी तन्य सोयान्नी अभिहाट मावत तिबेन विट सतियत एकरान पिहाटु वाक्दे पियतुम निसकव पैमीन गेट इतिरिक रान्नात अभिहाट पुलुवान व्यदम अतर सत्य कट अम्मा की उदय वेट हिन्नीने यहा पत दूवरु तिदेने कुट पियाया लित आविट दिया पेगेट पिहाटु सेरम कल्लवाला धन्यवाद बियहक इक्मान करला रन करुवन हाट विकुनाला पुदुमेट पतवेति दूवरुति देना अम्मागे आदास विमसाला मुन्न विपताक्दो वेन्नत यान्नी इन्नी कोहमत इवसाला इन्नी कोहमत इवसाला इदा පින්නතුනි මේ දුන් තුන් දෙනාම අර දයාබර මාතාවට කියනවා අම්මේ කොහොමද අපි එහෙම කරන්නේ අම්මට ඉහළින් යන්නට පුළුවන්කමකුත් නැහැ ඒ වුණත් අම්මට විරුද්ධ වෙන්න ආන්න ඒ වෙලාවේ පින්නතුනි දැන් සරණහන්සයා එන දිනය එන මොහොත ළඟාව අර දරුවන් තුන් දෙනාම කුස්සිය මුල්ලට වෙලා හනමින් වැළපෙමින් සිටින ආසාවෙන් හා තණ්හාවෙන් දැසවසාගත් අර අම්මා පිනතුනි එදා රන් පිය පත් ගේන්න
පියාය නතුරා අම්මා මග බලමින් ඉන්නේ මොනවා කරාවිද මොනවා වේවිද දුව දුව රුති දේනා නෑදන්නේ ඒ අතරේදී ස්වරණ අංශයා සුපුරුදු ලෙස නිවසට එන්නේ අම්මගේ හදවත තැඩියාසාවෙන් තණ්හාවෙන් ගිනි ඇවිලෙන්නේ පියක් සැකක් නැහැ වෙනදා වාගේ හංසයාගේ තුලට නිත හෙළුවා දුවරුති දේනාම පෙනෙන්නවත් නෑ ඔහු ගෙල කරකවලා බැලුවා බැමිණිගේ හදවත ආසා උතුරායි සිතවිලි තරමක් ඉරිතැලුවා වැස්සක සලකුණු නොතිබුණු වට පිට වේගින් මහ කාලුවර කෙරුවා වේගින් මහ කාලුවර කෙරුවා සාමිනී අද මාගේ ළඟට එන්න යයි ඇය ආදරයෙන් මෙන් කීවා පොසත් හංසයා ඇයට සවන් දී කෙදර පිලෙන් ඇතුළට ආවා දුවරුති දේනාම බියෙන් ගැහෙනවා ගෙයි මුල්ලේ කඳුලැලි පීවා කිසියම් කෙනෙකුට කිසියම් දවසකදී මේවන් විපතක් නොම වේවා මේවන් විපතක් නොම වේවා පිනතුනි තම පෙර භවයේ බිරිඳත් දුවරු තුන් දෙනාත් දුක් විඳිනවා දුටුව මේ බෝසත් සර්ණහංසයා ඔවුනට පිහිට වෙන අදහසින් සතියට එක රන් පිහාටුව බැගින් මේ නිවහනට මුදා හැරියා ආසාවෙන් හත් තණ්හාවෙන් දැස වසාගත් අර අම්මා හංසයා ළඟට එනවත් එක්කලම එකවරම හංසයා බදාගා විපතක පෙරලා කුණ දකින්න සර්ණහංසයා එයි නිදහස් වෙන්නට උත්සාහ ගත්තත් පින්නතුනි නිදහස් වෙන්නට පුළුවන් කමක් ලැබේ අවසනේදා කුමක්ද සිද්ධවා පියරු වැටුණු අම්මා කොටි දෙනක වගේ කලවයි පියාපත් එකිනෙක හංසයාගේ අසරණ කමින් මොර දෙයි හඳ එකට වගේ විමසයි කියනු මැන පවසනු වරද මගේ සතියට එක බැගින්
दुन्ना पिया पत एक लगुनय आदमाट दैन लैबियत दैनंग पालक नह हो दम तैली सीत विनाशयक सल कुनुत आनागत मगेरान पियापात रानवान नोम वेवा दुवरुति दे नागे हादवात नीवेवा ओवुनत ये सुरु जन्न जान तेन मैवेवा तन्हा मोह सित गिन्निन देवेवा अंतिम पिहाटुव दक्वा कलवनवा एवा निकां तटु विलसत किलिहेनवा इगेले गतनोहे हंसया लतवेनवा पावुबारलोवे मिनीसा तिरे सान ආසාවෙන් හා තණ්හාවෙන් දැසවසාගත් අර අම්මා නිසා තමන්ට ලැබිච්ච සියල්ල නැති වුණාසේම අනාගතයේදී තමන්ට ලැබෙන්න තියෙන සියල්ලත් අහිමි වුණා යලිත් වතාවක් මේ සියලු දෙනාටම එදා හිඟමනට යන්නට සිද්ධ වුණා මෙයන් යං ලත්දාං තේන කුට්ටබ්බං अति लोभी पाप को हंस राजां गहित त्वान सुवन्न परिहायताति तन्हाव उतुरला मोहयेन इदिमिला हंसया तुन्देयद नतिउना सेमेन्लाद इसुरुपल इक्मनिं लबन्नत गिहिं मे विनाशय किमियुना रन पतिन सतुटुवे दिव्य गोड नगन्नत पेमिनियत तिबुनु पिन नतियुना यलित मुलु पाउलतम बेलमेयक रन्नत पिन्वतुनि इदासित सिदुना तन्हाव सोकयत हेतुव किनिरतुरुव मेपुवत कियान्नित एतामा पाडमक लिसत गेन सितन्नत इड़ देमीन
කතා පුවතද මෙසේ වෙයිනිමා වැඩි සුරු සොයන්නට ගිහින් උන විනාශය ලද ඉසුරු මොහතකට බිම දමා තණ්හාවේ ආදීන මෝහයේ විපාකය විසඳන්න පින්වතුනි සිත යොමා එයයි ස්වර්ණහංස ජාතකය ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ පිනතන මේ කතාවෙන් බොහෝ දේවල් අපට දැන හැඳින ගන්නට පුළුවන් ඒ සියල්ලම ඔබට හිතන්නට පුළුවන්කම තියෙනවා නමුත් මෙන්න මේ කරුණු කීපය පමණක් මා ඔබට සිහිපත් කරන්න නොමදත් කෙලෙහි ගුණ දුදනන් ලොව ඉන්නා කවදත් නරකටම ගත සිත යොදවන්නා දුන්නත් මා පොළොව දෑතට පදමින්නා නොසතුටු වන බවම බුදුබණ පවසන්නා බුදුබණ බුදු සිරිත විමසා පාලන විට මේව දන්ම හමු වෙනවා සතර වාට දුදනන් තමන්ගේ පව් ගාති කාරණ කොට ගිය බව පේනවා පෙරදිත් නරකයට සීලව නාරජව ඇත්දල දන් දුන්නා වෙසතුරු බාවේදී දරුවන් දන් දුන්නා මේ අතරතාව කෙනෙක් කලගුණ නොම දන්නා මහබෝසතුන්ටත් පින්වත වද දුන්නා ලෝකය මුලාවකි ආසා තිමීර දැලේ ඒ ගන අඳුර මැද මායා දැලෙහි වෙලේ රැකගන්නමයි දිවි උපකාරයක් කළේ උපකාරය කිමද මහා අනතුරක් කළේ කලගුණ නොදන්නා ගුණමකු මිනිසුන්ට දුන්නත් මහපොළොව නොහැකිලු සැනසෙන්ට සැරසුන නිසා එකවර පොහොසත් වෙන්ට නොදැනිම සිදුනා යලි දුප්පත් වෙන්ට උපකාරයක් ලැබ අමතක කරනු එපා අපකාරයක් වෙන්න තැනකට යන්න එපා විපතක් දුටොත් ඒද අතහැර යන්න එපා මල්මැද බාඳුරා ළඟ
ගැවසෙන්න එපා කෙරුවොත් උදව්වක් නොසිතා ඉන්න එපා කරදරයකදි දැක නොබලා යන්න එපා බොහොම දුරයි මේ සසරට නොමැත උපා කොඹ රස කරන්නට පැණි හලනු එපා පිටතින පෙනෙන හොඳ හිත ඇතුළතින් නැත ඇතුලින් ලසසනය පිටතට පෙනෙන කැත ඉරියඳ තැබිය නොහැකිය ලොව චලය මත එබැවින් අත්හරිනු ගුණ නැති දුදාන සිත මිනිසුන් මිනිසකං මිස නොමිනිස් කමට නොමදෙන් සිතක් මිලොව ගුණමකු කමට මේ පමණ වේලා කිවදේවල් කියන සිතට යහපත උදා කරගනු මැන දිවි මාගට හොඳයි එයයි ඔබට මා සිහිපත් කළ කතාව පිනතු මට බණ කියන්න ඒ වගේම මේ පිටපත ලියන්න ශක්තිය ලබා දෙන්න ඔබට බණ අහන්න ශක්තිය ලබා දෙන්න අපේ දයාබර අම්මා තාත්තා අපි මොකට සේවය මේ මව්පිය ගුණයේ අවසන හැම දිනම අඬ නගලා සාදු නාද පවත්වමි අපේ දයාවේ අම්මා තාත්තා සේවපත් කර ජීවිතයේ ආඳුරුලෙනි ආලෝකය අම්මා ආදරයේ සාදාතනික සෙනෙහි ගාංගුල අම්මා උපන් උපන් බව පතනා එකම පැතුම අම්මා මෙතේ බුදුන් පාමුල්ලදී නිවන් දකින් අම්මා යහගුණදාම් කියාදුන්න ආදර බාර අම්මා ඔබත් මාමත් වාඳින පුදන ගෙදර බුදුන් අම්මා සංසාරේ දිවි ගමනේ පතන පැතුම අම්මා මෙතේ බුදුන් පාමුල්ලදී නිවන් දකින් අම්මා ඔබ අප හැම දෙන වෙනුවේ සුවසහනය සොයා දුකක් නොදී සැපක් දෙන්න වෙහෙසුන් අපේ පියා
පන කියලා පන ආලා පින් දෙනවා පියා මෙතේ බුදුන් පාමුල්ලදී නිවන් දකින් පියා නිතර නිතර සේකරණ එකම පැතුම පියා සසර පුරා සිතන සිතුම ඔබ පමණයි පියා පන කියලා පන අහලා පින් දෙනවා පියා මෙතේ බුදුන් පාමුල්ලදී නිවන් දකින් පියා ඉපදුන දිනේ සිට විඳ වේදනාවන් අපේ සිතවලට මුසු කළ මුදු සිනාවන් පැතුමක් පතමු පිරිසිදු චේතනාවෙන් ජාතිත අපේ මවුපියෝ වාසනාවන් මෙතුවක් වෙලා කාවිබානකට සාවන් යෙමු පැතිබර පින්වතුනි මේ කරුණ සාවන් දෙමු සිඳ බිඳ දාමමු ආපිරිදවන ගීමන් කොමු අපි ඔක්කොම එක දවසක නිවන් යමු අපි ඔක්කොම එක දවසක නිවන් යමු හැම දිනකටම තෙරුවන් සරණයි.